ආයිබෝන්. ඉතින් අද සිංහල ගිටාරිස්ට් සොලි මම කතා කරන්නේ ස්කේල්ස් පාඩමේ දෙවැනි කොටස. මේජර් ස්කේල් එක ගැන අපි කතා කරන්නේ. ඉතින් ඒක මේජර් ස්කේල් එක ගැන කතා කරනකොට අපි කරුණු දෙකක් කතා කරමු. එකක් තමයි මේජර් ස්කේල් එකේ නෝට්ස් හොයාගන්න හැටි. ඕනම මේජර් ස්කේල් එකේ නෝට්ස් හොයාගන්න හැටි. දෙවැනි කාරණාව තමයි පැටර්න්ස් කීපයක් තියෙනවා. මේ ෆ්‍රෙඩ් බෝඩ් එක පුරාවටම පැටර්න්ස් කීපයක් තියෙනවා. හරිද? ඉතින් මේ පැටර්න්ස් කීපය කොහොමද හොයාගන්නේ සහ ඒක පුරුදු වෙන විදිහ සහ major scale එක හොයාගන්න. ඉතින් major scale එක හොයාගන්න විදිහ බලනකොට අපි ආයෙ පුරුදු විදිහට අපේ wheel එකට එනවා musical alphabet එක. ඒ alphabet එකේ ඔයගලන්ට පේනවා ඇති notes 12 පිළිවෙලට තියෙනවා. එතකොට අපි ගත්තොත් උදාහරණයකට G. එහෙම නැත්නම් C. ඔය අපි ගත්තොත් C major scale එක කියනෝ නම් අපි major scale එකේ මූලික ප්‍රධාන note එකට අපි root note එක කියලා කියනවා. G major scale එක නම් root note එක වෙන්නේ G. C major scale එක කිව්වොත් root note එක වෙන්නේ C. හරි? මූලය. මූලික note එක. ඉතින් මේ ස්කේල් එකේ නෝට් හොයාගන්න සිස්ටම් එකට අපි කියනවා ඉන්ටර්වල් සක්සෙෂන් කියලා. බලන්න W 2යි H 1යි W 3යි H 1යි. W කියලා කියන්නේ හෝල් ස්ටෙප්, හෝල් නෝට් එක. H කියලා කියන්නේ half step, half note එක. භාගයක්. හරිද? හරි. අපි දැන් බලමු G එකේ කොහොමද මේ තියෙන සිස්ටම් එකට මේ තනි ස්ට්‍රින්ග් එකේ මම පෙන්නන්න නෝට්ස් පිටන විදිය. G මෙතන A. ඔන්න ෆුල් නෝට් එකක් ආවා. මේ භාගයක් ආවොත් මේක half step, මේක whole step, full step එක. මේක note එක. ඔකට tone semitone කියලාත් කියනවා. මේ semitone එකක් කියන්නේ මේ tone එකක්. root note එක G. මෙතන තමයි මෙතන තියෙන full note එකක්. G නම් A වෙනවා. A ඉඳන් B වෙනවා. ඊට පස්සේ මෙතන half step. W දෙකයි, whole step දෙකයි. දෙකයි. half step H. whole half step. හරි. දැන් scales ඉදින් මෙහෙම දිගට මේ තනිවාරයකින් play කරන්න අපිට අමාරුයි. ඒක නිසා ඔය screen එකේ පේනවා ඇති මුළු fretboard එක පුරාවටම patterns කීපයක් තියෙනවා. ඒත් එක්කම රතු පාටින් ඒ root note එක තියෙනවා. ඒ B note එක තමයි තියෙන්නේ මගේ රූප සටහනේ. ඉතින් අපි බලමු කොහොමද මේවා වාදනය කරන්නේ කියලා. හරි. අපි බලමු පළවෙනි පොෂන් එක මෙතන තියෙනවා. ඔන්න පළවෙනි පොෂන් එක. ඊටසේ මෙතන එකක් තියෙනවා. හරි ඊළඟ එක අපි ගත්තොත් දැන් මෙතන හත්වෙනි පොෂන් එකේ තියෙන බොහොම හත්වෙනි පොෂන් එකේ තියෙන ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ දැකලා තියෙන ගොඩක් ජනප්‍රිය පැටර්න් එකක් මේක ගොඩක් ප්‍රයෝජනවත් එකක්. රූප සටහන් ස්ක්‍රීන් එකේ තියෙනවා ඒක බලා ගන්න හොඳට. හත් වෙනි පොෂන් එකෙම තව එකක් තියෙනවා මේ විදිහට. හොඳයි දැන් තව එකක් තියෙනවා මෙන්න මෙතන. පස්වෙනි වාරයක 14 වෙනි ෆ්‍රෙට් එක. අපි ඔච්චර ලගේ හැවෙයි මොකද්ද? අපි B B major scale එකේ හැවෙද? ඕපන් වයර් එක. A A sharp B. දැන් අපි ගමු C major scale එක. ඉතින් ওই විදිහම තමයි. හොඳයි දැන් මේකේ අපි patterns කීපයක් අපි ඉගෙන ගත්තා. ඉතින් දැන් ওই patterns වල ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මේ fretboard එකේම notes මතක තියාගන්න එකට වඩා මේ ප්‍රධාන නෝට්ස් තියෙන්නේ A G B E ඔය වගේ තියෙන නෝට්ස් ටික මතක තියාගන්න කොහෙද තියෙන්නේ කියලා වයරවල. හරිද? ඊට පස්සේ මතක තියාගන්න ඕනේ පැටර්න් එක.
අපි කවුරුත් මේ නෝට් මතක තියාගෙන මේ ගහන්නේ නැහැ. පැටර්න් එක මතක තියාගෙන තමයි අපි වාදනය කරන්නේ. හරි? දැන් අපි ගත්තොත් හරි? පැටර්න් එක තමයි අපිට මතක. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ පැටර්න් එක. විශේෂයෙන්ම බේස් ගිටාර් කරන් ඉන්නවා නම් මේ නංගිලා මල්ලා ඔයගොල්ලන්ට කියන්නේ මම අනිවාර්යයෙන්ම පැටර්න් මේ 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 ස්කේල්ස් හරි වැදගත්. ස්කේල්ස් තමයි බේස් ගිටාර් එකේ මූලිකම දේ. හරි? ඉතින් මේ ස්කේල් එකේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ පැටර්න් එක. පැටර්න් එක දැනගත්තාම ටික කාලෙකින් නිකම්ම නෝට් එකක් මතක හිටිනවා. හරි? නෝට්ස් දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම ස්කේල් එකේ කවුද ඉන්නන මූලික නෝට්ස් ටික දැනගන්න ඕනේ. ඊට පස්සේ ඇත්තටම ස්කේල් එක කියන්නේ මොකද්ද? මූඩ් එකක් නේ. දැන් අපි කෝඩ් එක ගත්තොත් මේ G major. අන්න G minor. මයින කෝඩ් එක බලන්න ගත්තම C minor. පොඩි තියෙන නිකන් අර ටිකක් දුක හිතෙන මූඩ් එකක්. දැන් මේක පොඩි එනර්ජටික් නිකන් බ්‍රයිට්. දැන් අපි 7th එක ගත්තොත් වෙන මූඩ් එකක්. මේජර් 7th වෙන මූඩ් එකක්. ආ ඉතින් ඒ වගේ මේ මේ ස්කේල්ස් වල තියෙන මූඩ් එකක්. හරිද? නැත්නම් මොකටද මේ ස්කේල්ස් කියලා ඔයාලන්ට හිතෙනවනේ? ස්කේල්ස් වල තියෙන්නේ එක එක මූඩ්ස් තියෙන්නේ. මේ මියුසික් වල තියෙන එක එක රස. හරි? එතකොට මේ මේජර් ස්කේල් එක, මේජර් ස්කේල් එකේ වෙන රසක්. හරිද? මයින එකේ වෙන එකක්. හරි? පෙන්ටටොනික් එකේ වෙන එකක්. ඒ වගේ මේ මූඩ්ස් තියෙන්නේ. හරිද? ඉතින් ඒ ඒ මූඩ්ස් ටිකේ රටාව ටික තමයි මතක තියාගන්න. ස්කේල් එකේ රටාව තමයි මතක තියාගන්න. හරිද? එතකොට මේ මුලින්ම තියෙන මේ නෝට්ස් ටික අනිවාර්යෙන් මතක තියාගන්න. මේ රූට් නෝට් එක මතක තියෙන්න එපා පටන් ගන්න. ඒක ඒ ගහන්න කිව්වොත් ඒ නෝට් එක මතක නැත්තම් කොහෙද තියෙන්නේ කියලා ඔයගලන්ට ප්ලේ කරගන්න බැරුව යනවා. ඉතින් ආපහු මම කියන්නේ රටා ටික තමයි මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම ෆ්‍රෙඩ් බෝඩ් එකේ නෝට්ස් තියෙන තැන්, මූලික නෝට්ස් තියෙන තැන් මතක තියාගන්නත් ඕනේ. හරිද? හැබැයි එහෙමයි කියලා ස්කේල් එක පටන් අරගෙන ඊළඟට දඩබඩ ගාලා මේ මුළු ස්කේල් එකේම යන නෝට් ටික කඩපාඩමින් කියන්නේ කියලා එහෙම මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. හරි? අනවශ්‍ය පීඩනයක් ගන්න එපා. ඒ විදිහට රූට් නෝට් මතක තියාගන්න. මූලික නෝට් ස්ටික් කොහෙද තියෙන්නේ? අපි A දන්නවනම් C දන්නවනම්. හරිද? C දන්නවනම් C sharp එකක ඊළඟ එක. D දන්නවනම්. හරිද? D flat. එතන ළඟ එක. ඒතකොට එහෙම එහෙම ටග් ගාලා හොයා ගන්න පුළුවන්. ඔහොමම ටික කාලයක් යනකොට මේ ඔයගොල්ලන්ට නෝට්ස් ෆ්‍රෙඩ් බෝඩ් එකේ තියෙන හැටි මේ මතක තියාගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඒ ගැන කලබල වෙන්න එපා. පැටර්න්ස් ටික තමයි හරි වැදගත්. හරි? මම ආපහු කියනවා ස්කේල් එකේ රටාව පැටර්න් එක තමයි මතක තියාගන්න. පැටර්න්ස් කීපයක් තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් මතක තියාගන්න. මම හිතනවා පැහැදිලි කියලා. ඉතින් මම විශ්වාස කරනවා කියලා දුන්න දේවල් පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඕක නිතර නිතර ප්‍රැක්ටිස් කරන්න. එතකොට මේ පැටර්න් එක ටික ටික හුරු වෙනවා. ඉතින් ඔය පැටර්න් එක විතරක් වාදනය කරාට ලීඩ් ගිටාර්ස් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකට තව තව ප්‍රයෝග පාවිච්චි කරන්න වෙනවා. ඒවා අපි හොයන්න ඕන. අපි ඊළඟ වීඩියෝස් වලින් ඒවා කතා කරමු. ඉතින් ඒත් එක්කම ඊළඟට මම ස්කේල්ස් විතරක් නෙවෙයි තව කෝඩ්ස්, ස්ට්‍රමින් පැටර්න්, තව පොඩි පොඩි ෆින්ගර් ස්ටයිල් චූටි චූටි ටෙක්නික්ස් තියෙනවා. ඒවත් මේ අතරින් පතර කරන්න නැත්නම් ඒවා බලා ඉන්න අයට පාඩුවක් වෙන නිසා. ඉතින් මම හැමදාම කියනවා වගේ මගේ channel එකත් ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාම බොහොම ස්තුතියි. ඉතින් මම උගන්වන දේවල් වලින් මොනවා හරි යම් ප්‍රයෝජනයක් වෙනවා නම් මගේ channel එක දිනන චිරන්ත විශ්වජිත් බට කරන උදව්වක් විදිහට subscribe කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ආයිබෝන්.